සුද්දන්ගෙන් අපි රට බාරගන්න අවුරුදු 70කට ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු ක්‍රමය පෙන්වලා දෙනවා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මේ රටේ නේ විධායකයෙක් ගේන්න ඕනේ කියලා 1978 අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒක 19 වතාවක් අපි සංශෝධනය කරනවා. එදා බිහි කරපු දරුව නෙමෙයි අද ඇවිද සිටින්. අද යකෙක්ම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන විදිහට ලලිත් අතුලත්මුන්දගේ දේශපාලන ගෝලයක් වශයෙන් අපිට මේ වෙනසක් කරන්න තියෙනවා. අද ජනාධිපති වුණාම අපේ පක්ෂ නායකයෙක් ඉන්නවා. නමුත් 10-15 දෙනෙක් අද ජනාධිපතිවරුන් දඟලන. එකම සුදුසුකම සමහර වෙලාවකට නම. හරි දෙමව්පිය හිතේ නිසා ඒ තරතුරේ ඒක තමයි තනතුර. දක්ෂතාවය නෙමෙයි. මම හිතන විදිහට එක්සත් ජාතික පක්ෂය රණවීර වික්‍රමසිංහ අගමැතිතුමා තුලින් අවුරුදු 15කට ඉස්සෙල්ලා කතරගමෙන් තීන්දුවක් ගත්තා. මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනේ කියලා. මම කාරුණිකව සියලු දෙනාගේ මිල්ලන්නේ අපරාතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අපරාතේ අගමැති රණවීර වික්‍රමසිංහ මැතිතුමා, අපේ ආසනෙ හිටපු අපි සියලු දෙනාම ගරු කරපු සෝමිත ස්වාමීන් වහන්සේ සහ ස්වාමීන් වහන්සේ මුල් කොටගෙන ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපි පාතැබ්බේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනේ කියලා. ඒකට තමයි ලක්ෂ 62ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ. අපි සියලු දෙනාම ඒක රාශි වෙලා අද මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක තමයි අවශ්‍ය වන්නේ. මම කාරුණික ඉල්ලීමක් කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සියලුම සෙසු පක්ෂත් අපි මේ මිරගුව පස්සේ දුවන්නේ නැතුව රටේ ජනතාව මුල් කොටගෙන ජනතාව රජ කරන වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ කියලා.